අද මාගනතුරු විද්‍යාවක් මහත්යකින් අහන්නේ මම මේ හිටපු විදනකාධිපතිතුමා කොහොම හොඳ යෝජනා මන් දකින්නේ මොකද වත්කම්බරකම් ප්‍රකාශය තියෙන්න ඕන පක්ෂ විගණනට ලක් කරන්න ඕන ඒ වගේ ලොකු කතන්දර ටිකක් කිව්වා මොකද ඒ කියන්නේ හිතන්නේ ඔබතුමා ඔහුගේ කතාවම අවත් ඇහුවා ඒ වගේ මම කලකලලා තිබුණා සමාජ මාධ්‍ය ජාලවල දේශපාලන පක්ෂ විගණන කිරීමකටමතරව ඔහුගේ නියෝග පිළිගන්නේ නැත්නම් ඔවුන අත්අඩංගුවට ගැනීමට නීති ක්‍රියාත්මක වෙනවා ඒක ඔහු කියන ඒ වගේම මේ කරන අය ඒක කලේ නැත්නම් ඒක මේ පාර්ලිමේන්තුවේම කරගන්න ඕන පාර්ලිමේන්තුව විසුවහරින් ඉඳලා මේ පාර්ලිමේන්තුවේම ඕඩින් කරගන්න ඕන මට කියන්න තියෙන මෙච්චරයි මේ දේශීය මාතේ කොහොම කවදාකවත් කරන්නේ නැහැ ඒක නිකන් අර අපි අහලා තියෙන කුංචි ගාලේ අර මොකද්ද වැලකෙල්ලේ දිනු මතන් දිවි ලෝකේ ගියාගේ මොකක් හරි හේතුවක් දායි නොකරන දීගට කුඳුරු හක්ක කුඳුරු ටිකක් තියෙයි කියන්නේ ඒක කරන්නේ නැහැ ඒක කරන්න තියෙන එකම ක්‍රමවේදය අපි හදුවන්නේ ජන සම්බද ජන රජය අත්තාව කියලා එකක් ඒකේ ඔය ඔක්කොම තියෙනවා දේශපාලන පක්ෂ විගණනේ ව්‍යවස්ථාව වෙනස් කිරීමක් අවශ්‍ය නැද්ද මේ ව්‍යවස්ථාව සම්පූර්ණ මේ පැත්තට විසි කරලා මේ ජන සමූහය කියන්නේ මොකක්ද ඒක තමයි ජනතා පරමාධිපත්‍ය බලය ඒක තමයි මේ ජනතාව ක්‍රියාත්මක කරන්නේ ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ජනතාව සම්බන්ධ කරන ව්‍යවස්ථාවක් තමයි ඒක ඒක තමයි මම කියන්නේ නන් වයලන්ට් සෝෂල් රෙවොලූෂන් මේ කිසිම ආයතන අන්න තරගලික තරව සම්පූර්ණ වතේ ක්‍රියාත්මක ක්‍රමවේද සම්පූර්ණ වෙනවා වෙනස් කරනවා ඒක තමයි මේ යෝජනා කරනවා ඒක තමයි යෝජනා කරපු දේ තමයි ඔබ මේ දකින්නේ දැන් අද දකින්න ඔබට පේනවනේ අද වෙනසක් අද වැඩි ඉස්සෙනක අද සෙනක වැඩි අද බදාදා ඔබට බලන්න පුළුවන් මේ සතියේ වීකෙන්ඩ් එක වෙනකොට මේක පුරායයි අපි එතකොට මේගොල්ලන්ට තවදුරටත් මෙහෙම ඉන්න බෑ තමයි මේව ඇතුළේ ඉඳගෙන මේගොල්ලෝ බලාගෙන ඉන්න ඇති කොටාබේ බැසේ අයියලා මල්ලි ඔක්කොම බලාගෙන ඇති හැබැයි මේක මෙහෙම ගහන්න වෙන්නේ දිගටම ඕල් නිර්පායනකම් එක ඉබ්බම වෙනවා යන්නේ දැන් හැබැයි ජනතාවට මම මේක තමයි ඉල්ලීම කලේ ලෝකේ පුරායම සීනන්ති ප්‍රජාවට එක්කෙනෙක් හරි ඔබේ පෞලෙන් එවන්න මෙතෙන්ට මේක ඇවිල්ලා මේ මොන් ජන කම්ම මේ අපි මේ ගෙනියන්න ඕන මේ අවුරුද්දේ කවුරු හරි අවුරුද්දේ සමය වර්ණන ගියාල් වල ඒක ඇත්ත මරණයක් වුණාම විතර පාටියක් තියෙනවා ඒ ඊයේ දැන් ඔබ දැක්කද ඊයේ ගවර්නමන්ට් එක නුව ශ්‍රී ලංකා රජයේ කො අපිට නයිකම් අපි දැන් බුද්ධවත් ඒ වෙනි අවස්ථාවකදීවත් අපි නැගිටින්නේ නැත්තම් මේ වැඩේ කරන්නේ එතන මේක මම අගය කරලා දැන් මේ අද පාර්ලිමේන්තුවේ ලක්ිනවා මේ වීකෙන්ඩ් එක යනකොට මේක මිලටි ගොඩාක් කියන පත්තකට එන්නේ දැන් මේකට විසඳුම් යතුරක් වශයෙන් දැන් ඔබතුමත් යෝජනා කළා සරත් මොන්සක මහත්තයා ඔබ කට්ටිය යෝජනා කරනවා එතකොට කරු ජයසූරි මහත්තයා මේකයි දෙගොල්ලොත් එක්ක සාකච්ඡා කළා මොකද ඔබතුමා කරු ජයසූරි හොඳ නැත්නම් එතකොට නෑ මේකයි මේකෙදි ඔයක නන් දෙකම මටත් කිව්වා නමුත් මේකයි මෙහෙම කරනවා නම් අඩුම ගන්නේ ජාතික ලැස්තියි අයා එනවා නම් කරු ජයසූරි මහත්තයා එනවා නම් ඉස්සල්ලාම මෙතන යන්න ඕනේ ජාතික ලැස්තියි අයින් වෙනවා දැන් මේ අතර යෝජනාවක් තියෙනවා 10 දෙනෙකුගේ සමන්විත කැබිනට් මණ්ඩල මම දැක්ක ඇත නම් විසිකුත් අද ප්‍රසිද්ධ කරලා තියෙනවා ඒව මේ විකාර කරන්නේ නෙමෙයි මේ අවස්ථාවේ මේ අරගලේ මිනිස්සු ඉන්නේ මොකද්ද ජනතාවේ හැර යා යුතුයි 25 යා යුතුයි ජනතාව එතන ඉන්නේ සාගනන් දෙන්න තියෙන ඕම් සම්පත ඒක ආයේ කේවල් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒකද අනිවාර්යෙන්ම එහෙම වෙනසක් වෙනවා නම් මට ප්‍රශ්නයක් නැහැ ඉන්නේ කරුජයසූරියද එහෙම නැත්නම් මේ වෙන කෙනෙක්ද කියලා නමුත් ඒකෙදි ජනතාවගේ අපේක්ෂාව ඒ විදිහට जनाधि जनता महिंद राजपक्ष के राज्य नायक राजपक्ष जनता हंसा हंस ये हंसराजपुर रात्र
දේවාලයේ අතු ගන්නවා. එයාට තියෙන එක නෙමෙයි දැන් තියෙන ජනතාව හමුවේ. කතාවට තමන්ට දැන් ගන්න හොතරම ආයි මහින්ද රාජපක්ෂ ඉස්සරහට ගන්න දෙයක් නැහැ. වහාම එයා ඉල්ලා සිටිනවා. මොකද්ද මේ මිනිසුන් ගන්න වේදනාව? ඒක තමයි මට මේකේ දැඩි වේද මම මේකට බරපතල විදිහට චෝදනා ගේන කෙටි කාටවත් නෙමෙයි. දැන් ඒකදී ජනාධිපති මැතිවරණයෙන් මුළු රටම පාවා දුන්න සජිත් ප්‍රේමදාස යන්න කුමාර දිසානායක. ඒකේ ඒක විපාකයේ අද මුළු රටම විඳිනවා. ඒ කියන්නේ මේ මේ ජනාධිපතිවරයා පත් වෙනකොට එයා නුසුසුයි කියලා එයා ඇමරිකන් පුරවැසියෙක් කියලා ඒ චෝදනාව එල්ල කරේ නැහැ. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම නීති ප්‍රකාරව කෙලින්ම මේක 14 වන වගන්තිය ප්‍රකාරව කෙලින්ම එයාට උරුම ගේන්න. කාඩුරුදෝද වෝටාබෙදුරුද ඔබ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් විය හැකි අපේක්ෂකෙක් නොවේ. ඒ අභියෝගය කළා නම් එදා එතනින් ඉවරයි. ඒක කලේ නැහැ. ඒකේ ඒකේ විපාක අද මුළු රටම විඳින. දැන් වෝටාබේ රාජපක්ෂ අයිතුන් නැහැ කියලා. දැන් එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න නම් දැන් අනුරු කුමාරලා කියන්නේ කොරටම් කරපු දේපලත් ගන්න ඕන. ඒ අනුරු කුමාරලා කියන්නේ නිකන් සත්ත පහකට වැඩක් නැති මිනිස්සු. ඇයි මං එහෙම කියන්නේ? එදා තමන්ගේ වගකීම පෑරෑවිලා. මං අද කතා කළා කවුද හරණේ අමරසූරිය ජාවිපි. මං කිව්වා අපි බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුවට එන ඕනම අපේක්ෂකයෙක්ගේ අපි බලාපොරොත්තු වෙන රටේ ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ සාමාන්‍ය අවබෝධයක්. එදා බැසිල් රාජපක්ෂ ආවේ කොහොමද පාර්ලිමේන්තුවට? එයාට එන්න පාර්ලිමේන්තුවට එන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම විධි විධානයක් නැහැ. එහෙම එද්දි ඔය 225 කටවහගෙන හිටියන්නේ රටම පාවා දුන්නේ නැති නෑ නෑ එයා කතා කළේ නෑ එදා ඇවිල්ලා පාර්ලිමේන්තුවට බැතුල් රාජපක්ෂ ඇවිල්ලා දියුරුම් දෙන්නේ කොහොමද ඉස්සල්ලාම ගිහලා කවුද ගෝඨාභය රාජපක්ෂට ඉස්සරහට ගිහලා මුදල් අමාත්‍යවරයා හැටියට කොහොමද එයා දියුරුම් දෙන්නේ ආණ්ඩුක්‍රම යත්තාවේ ප්‍රකාරව එයාට පාර්ලිමේන්තුවට එන්නත් විධි විධානයක් නැත්තම් ඇයි මේ 225 ඒ විදිහට එදා දණින් වැටුනේ ඇයි රාජපක්ෂලට බෙල්ජියම් රට පාවා දුන්නේ ඇයි කවුද මේකට වග කියන්නේ ඒකද මේ රටේ ජනතාව ඉල්ලනවා 225ම යන්න ඕනි කියලා නාගනන්ද උන්ට එක හෙලාම උන් සමග නැගී හැබැයි ජනතාව කියන හොඳ දෙයක් කියලා තියෙනවා අපි දන්නේ නැහැ කොහොමද කියලා මොනවද කියන්නේ දැන් මේ ඒගොල්ලන්ට ආණ්ඩුවක් ආවොත් මොනවද කියන්නේ පිටරට ඉන්න කට්ටියට කියනවා ඩොලර් සෙවන්න කියලා මොකද ඒගොල්ලෝ හොරු වංචාකාරයෝ නෙමෙයිනේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ නීතිය ඔවුන් වෙනස් කළේ නැත්නම් අවශ්‍ය දිනෙන් දෙක පාර්ලිමේන්තුවේ ඊට අමතරව අවශ්‍යයි The News Reporter, Varanen Tora, Apakshapati, Vartakaranaya.